ඔබ දන්නවා අපි 2021ෙත් ඉතාම දුෂ්කරතා මැද විවිධ බාධක මැද විවිධ කෙනෙහිලි මැද සමහර විට අපේම ගුරු විදුහල්පතිවරු අතර හිටපු අපේම කවයන් වල හිටපු සමහරුන්ගේ විවිධ බොරු වලවල් බොරු උගුල් ඇටවීම මැද අපේ දින 120ක් දීර්ඝ අරගලකින් පස්සේ 1997 සිට තිබෙන වැටුප් විෂමතාවෙන් කොටසක් අපි ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඒ වෙලාවේ සුබෝධනී කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කරපු ඒ වගේම ඇමති අනු කමිටුව දල සලහපෙරුම ඇමතිවරගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ ගොඩ නැගුණු ඇමති අනු කමිටුවේ යෝජනාත් අනුව මේ වැටුප් විෂමතාවෙන් තුනින් එකක් අපි ජයග්‍රහණය කරන්න සමත් වුණා. 2023ෙත් 24ෙත් අයවැයෙන් මේ ඉතිරි වැටුප් විෂමතාවය ලබා දෙයි කියන විශ්වාසයක් බලාපොරොත්තුවක් ගුරුවරු තුළ තිබුණා. විශේෂම 2024 අයවැයෙන් රුපියල් බිලියන 46ක් ඒ සඳහා වෙන් කරන ලෙස මුදල් අමාත්‍යංශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉල්ලා සිටියා. ඇමතිවරයා පුන පුනා මාස ගණනාවකදී ගුරු විදුහල්පති සන්ධානයේ සමග සාකච්ඡාවලදී ඒ කරුණ නැවත නැවත අවධාරණය කළා. නමුත් මෙවර අයවැයන්නේ කිසිවක් ලබා දෙන්න ආණ්ඩුව පැත්තෙන් කටයුතු කළේ නැහැ. මුදල් අමාත්‍යංශ පැත්තෙන් මහා භාණ්ඩාගාරය පැත්තෙන් කටයුතු කළේ නැහැ. ඊට එරෙහිව අපි ක්‍රියාමාර්ග ගණනාවකට අවතීන වුණා. මේ අයවැයට මේ බිලියන 46 වෙන්කරවා ගැනීම සඳහා බලපෑම් කිරීමට ගිය වසරේ ඔක්තෝබර් 24 දවැන්ත පාගමනක් ඉසුරුපාය දක්වා අපි ගියා. ඒකට කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කරලා ඒක ආපසු අරවන්න උත්සාහ කළා. නමුත් අපි සාර්ථකව ඒ උද්ඝෝෂණය අවසන් කරන්න සමත් වුණා. ඉන් අනතුරුව ඔක්තෝබර් 24 රට පුරා පාසල් ඉදිරිපිට, නොවැම්බර් 30 රට පුරා කලාප මට්ටමින්, දෙසැම්බර් 5 පාර්ලිමේන්තු ඉදිරිපිට, ඉන් අනතුරුව පෙබරවාරි 5 නැවත පාසල් ආරම්භය සමග පෙබරවාරි 20 මහනුවර, 29 තංගල්ල, මාර්තු 12 අනුරාධපුර, ඒ වගේම අප්‍රේල් 3 කුරුණෑගල ලෙස අපි උද්ඝෝෂණ මාලාවක් දියත් කළා. අපි ගිය 7 වෙනිදා මාතර දැවැන්ත උද්ඝෝෂණයක් සූදානම් කළා තියෙද්දී ඒ පැවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අපි ඒ උද්ඝෝෂණය තාවකාලිකව අවලංගු කරන්නට කටයුතු කළා. ඉන් අනතුරුව අපි මුදල් අමාත්‍යංශයේ සමග සාකච්ඡාවට පසුගිය සතියේ එළඹුණා. එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශාන් සේමසිංහ මහතා සමග, ඒ වගේම මහා භාණ්ඩාගාර නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් සමග අපි සාකච්ඡා කළා මේ ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන්. එක පැත්තකින් අපේ වැටුප් විෂමතාවයේ ප්‍රශ්නය, අනිත් පැත්තෙන් මේ විභාග රාජකාරී වල නියැලින ගුරුවරුන්ගේ විභාග රාජකාරී දීමනා, ඒ වගේම ඇගෙයිම් ගාස්සු ඉහළ දැමීම සම්බන්ධයෙන්, ඒ වගේම දරුවන් මුණ දිලා තිබෙන ගැටලු සම්බන්ධයෙන් අපි අපේ අදහස් යෝජනා ඉදිරිපත් කළා. නමුත් ඒ කිසිවකට ඥාණ්ඩුව පැත්තෙන් ඇහුම් කන දෙන බවක් අපිට පේන්නේ නැහැ. එනිසා අපිට සිද්ධ වෙලා තිබෙනවා ලබන 12 වෙනිදා අනිද්දා ලබන 12 රට පුරා කලාප 100කට අධික සංඛ්‍යාවක් ආසන්නයේ කලාප ඉදිරිපිට කලාප මට්ටමින් අපි උද්ඝෝෂණ මාලාවක් සූදානම් කරලා තිබෙනවා. අපි ආණ්ඩුවට කියනවා මේක මුළු රටේම ගුරුවරු කලාප මට්ටමින් පවත්වන උද්ඝෝෂණය. ඒ උද්ඝෝෂණයටත් කන් නොදෙන්නේ නම් අපි ලෑස්ති ලබන 26 දවැන්ත ගුරු බලයක් කොළඹට කැඳවන්න අපි සූදානම් කරලා තිබෙනවා. අසනීපණු ආඩු වාර්තා කරමින් දවැන්ත ගුරු බලයක් ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු සහ ගුරු උපදේශකවරු කොළඹ නගරය වටකරන අපි සූදානමින් ඉන්නවා. එනිසා අපි ආණ්ඩුවට කියලා තව දුරටත් කල් නොයවා කල් නොමර වහාම මේ ගැටලු විසඳන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වලට සාකච්ඡා වලට අවතීන විය යුතු තියෙනවා. තැන් තැන් වල රස්ත්‍යාදු කරලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තැන් තැන් වල රස්ත්‍යාදු කරලා බොරු උගුල් වල දාන්න මේ ආණ්ඩුවට අපි ඉඩ තියන්න සූදානම් නැහැ කියන පණිවිඩ අපි දෙනවා. විවිධ කණ්ඩායම් එක්ක විවිධ තැන් වල සාකච්ඡා කරමින් ඔවුන්ව කඩේ යවුවට අපිට කමක් නැහැ. හැබැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කිසිම ආණ්ඩුවමනාවකට අපිව විවිධ තැන්වල රස්ත්‍යාදු කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි අවධාරණය කරනවා මේ ප්‍රශ්නේ විසඳාගෙන මිසක අපි ආපසු හැරෙන්නේ නැහැ කියන කාරණාවත් අවධාරණය කරනවා. අපි දැක්ක අද තව මාස 3 4කින් විශ්‍රාම යන්න නියමිත, ගෙදර යන්න නියමිත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තවත් රුපියල් කෝටි 875ක් ඔහුගේ වියදම සඳහා වෙන් කරන්න අගමැති දිනේෂ් ගුණවර්ධන යෝජනා කරලා තිබෙනවා. බොහොමදයි දීකිරට බලලු සාක්කි වගේ අගමැතිවරයා යෝජනා කරනවා තවත් රුපියල් කෝටි 875ක් ජනාධිපතිවරගේ වැයශීෂය නැත්නම් වියදම් වැඩි කිරීම සඳහා ගුරුවරුන්ට වැටුප් විෂමතා ඉවත් කරන්න යන්නේ බිලියන 46 කෝටි 4600යි.
ඒකෙන් කෝටි දහසකට ආසන්න මුදලක් වෙන් කරනවා එක තනි පුජ්‍යලෙක්ගේ නඩත්තුව සඳහා. ඒ විතරකුත් නෙමෙයි, ලබන ඔක්තෝබර් මාසේ 17ට පෙර ඔහු නියත ලෙසම රනිල් වික්‍රමසිංහ ඔහුගේ ජනාධිපතිවරයාට සමුදිය යුතුව තිබෙනවා. ඒ කාලේ අවසන් වෙනවා. එහෙම තියේදි තමයි මේ නැවත මුදල් වෙන් කරමින් ඔහු මේ රටේ ජනතාවගේ බදු මුදල් ටික කාබාසිනිය කරන්න මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි කියනවා ඒ ලෙස කටයුතු කරන මේ පාලකින්ට මේ රටේ දරුවන් 43,00,000ක්ගේ දෑස් පාදන, ඒ වගේම උන්ට අනාගතය කියාදෙන, පකුරු කියාදෙන, පාසල් තුල ඉතා වෙහෙසකර අභ්‍යාසයක නියැලෙන, අද ඉහළ ගිල තියෙන බස් ගාස්තු, ඉහළ ගිල තියෙන ඉන්ධන ගාස්තු, අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ගාස්තු, ඒවා දරා ගනිමින් ඉතාමත් පීඩාකාරී ආර්ථික අර්බුදයකට ගිහිල්ලා තියෙන අපේ රටේ ගුරුවරුන්ව නොසලකා හරින්න රනිල් රාජපක්ෂලගේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ කියන කාරණයත් අපි අවධානය කරනවා. ඒ නිසා ගුරු විදුහල්පති සන්ධානය එදා වගේම අදත් සියලු ගුරුවරු විදුහල්පතිවරු පිරිවෙන් ගුරු සාගුරු උපදේශකවරු එකමිටකට සංවිධානය කරමින් මාර්ගලේ ජයග්‍රහණය කරා මෙහෙවන්න අපි සූදානම්. අපි 12 වෙනිදා රට පුරාම දැවැන්ත අභියෝගයක් එල්ල කරනවා. ලබන 26 කොළඹට රොද බඳිනවා සහ එතෙක් බලාගෙන ඉන්නේ නැතුව තව තවත් කල් මරන්නේ නැතුව ඔය විවිධ ඩමි අපි හාමුදුරුවෝ ප්‍රකාශ කළා වගේ විවිධ ඩමිත් එක්ක එක එක හැංගිමුත්තන් සෙල්ලම් කරන්නේ නැතුව ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්ධානයේ සමග මේ ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් මැදිහත් වෙන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් අපි ලෑස්ති ඉතරෙහිව ක්‍රියාත්මක වෙන්නේ වගේම අපි අවධාරණය කරනවා. අද දවසේ අපි දැන් මේ වන විට සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර ඇගීම් ක්‍රියාවලිය දියත් වෙමින් තිබෙනවා. සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර ඇගීම් මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක රට පුරා සිදු වෙමින් තිබෙනවා. ඒ මධ්‍යස්ථානවල ඉන්න ගුරුවරුන් අනිද්දා 12 වෙනිදා දහවල් 2ට පැවැත්වෙන මේ උද්ඝෝෂණ වලට සහභාගි වෙනවා. අද අපි විභාග කොමසාරිස්තුමාට ඒ පිළිබඳ ලිඛිතව දැනුම් දීමට කටයුතු කළා. ඒ නිසා පසුරු එකෙන් පසුව මේ විභාග මධ්‍යස්ථානවල රාජකාරී කරන ගුරුවරුන් එහෙම නැත්නම් ඇගීම් කරන ගුරුවරුන් ඒ සඳහා සහභාගීවීමට අවශ්‍ය කරන ඉඩකඩ ලබා දෙන ලෙස එහෙම නැත්නම් ඒ ඉඩකඩ නිර්මාණය කරන්න ඕන කරන මැදිහත් වීම කරන ලෙස අපි විභාග කොමසාරිස්තුමාගෙන් මේකටත් ලිඛිතව ඉල්ලලා තිබෙනවා. ඒ නිසා ඒ කටයුත්ත සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න කියන ඉල්ලීම අපි කරලා තිබෙනවා. අපි විශේෂයෙන්ම විභාග රාජකාරී කරන විභාග ඇගයීම් කටයුතු කරන අපේ ආදරණීය ගුරු සහෝදර සහෝදරයන් ඉල්ලනවා ඔබ 12 වෙනිදා පසුරු 1ට ඔබ ඇගයීම් කටයුතු එදිනට ඔබ ඇගයීම් කටයුතු අවසන් කරලා මේ උද්ඝෝෂණ වලට ඔබට ආසන්නතම කලාප උද්ඝෝෂණයට සහභාගී වෙන්න කියන ඉල්ලීමත් මේ මොහොතේ කරන්න ඕන. බොහොම සුපි. සුබ දවසක් මාධ්‍ය සහෘදීන්ට. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද මේ මාධ්‍ය හමුව කැඳවන් ලබන්නේ ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, ගුරු උපදේශකවරුන්ට සහ පිරිවෙන් ගුරුවරුන්ට බලපාල තියෙන සමස්ත ගුරු විදුහල්පති සේවාවන්ට බලපාල තිබෙන වැටුප් විෂමතාවේ ඉවත් කර ගැනීමේ අරගලයේ දෙවැනි අදියර අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබව දැනුවත් කිරීම. ඔබ දන්නවා 1997 BC පෙරේරා වැටුප් කොමිසම විසින් ගුරුවරුන් ලබමින් සිටිය වැටුප අවප්‍රමාණය කරලා අඩු වැටුපක් නිර්දේශ කරලා එහි සඳහන් කරා ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප පසුව සලකා බලනු ලැබේ කියන කාරණය. මේ පසුව සලකා බැලනු ලැබේ කියන කාරණය වර්ෂ ගණනාවක් ගෙවී ගිය තැන සාකච්ඡා මගින් කොමිෂන් හරහා අපි මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට උත්සාහ කළා. ඒටත් නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි විවිධ මහපාරේ උද්ඝෝෂණ සිද්ධ කරා ළමයින්ගේ අධ්‍යාපනය ගැන කල්පනා කරලා ඔවුන්ගේ අධ්‍යාපනයට හානියක් නොවන ආකාරයට අරගල කරලා මේක දිනා ගන්නට ඕනේ කියන සත් වූ චේතනාවයි. නමුත් මේ පාලකයන් එහිට කිසිම ඇහුම්කම් දීමක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා අපි දින 108ක අඛණ්ඩ ඔන්ලයින් වර්ජනයක් සහ දීප ව්‍යාප්ත කලාප මට්ටමින්, පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් උද්ඝෝෂණ දියත් කිරීමේ ප්‍රතිපලයක් හැටියට මේට කන් නොදී සිටීමට නොහැකි වූ පාලකයන් අපේ වැටුපෙන් 3/1 ලබා දුන්නා. ඒ අවස්ථාවේ අපි ඒ බාර්ගෙන නිහඬව සිටියා. මොකද මේ ගුරු විදුහල්පතිවරුන්ගේ ක්‍රියාදාමය නිසා ළමයින්ට කිසියම් අගතියක් වෙයි කියන හැඟීමයි.
නමුත් ඒකට අපි ඒක ලබා දීලා අවුරුදු 3කට වැඩි කාලයක් ගත වුණා. නමුත් මේ විෂමතාවයේ 3-2 සඳහා රජයේ කිසියම් ක්‍රියාමාර්ගයකට ඇවිල්ලා නැහැ. මේ සඳහා ඇමති අනුකාරක සභාවක් පත් කර බව එහි 3-2 පසුව ලබා දෙන බව අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයෙන් තහවුරු වෙනවා. ඒ නිසා අපි දෙවැනි අදියර ලබා ගැනීම සඳහා විවිධ සාකච්ඡා කමිටු විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණා. ඒ අතර ජනතාවගේ ගුරුවරුන්ගේ බලය පෙන්වීම සඳහා ශක්තිය පෙන්වීම සඳහා විශාල මහපාරේ අරගල කළා. අපේ දැවැන්ත අරගලය ඉසුරුපායට ගමන් කිරීමේදී ජල ප්‍රහාර, කඳුළු ගෑස් හෙළලා ගැබෙනි මව්වරු, ගැබෙනි ගුරුවරු, ගුරුවරියන් පවා අපහසුතාවයට පත් කළා. මේ දෘඪ පාලකයන් පිනට ජනාධිපතිකම ගත්ත පාලකී ඔවුන්ගේ අදම ක්‍රියාවන් සිද්ධ කර ගැනීමට මැර ප්‍රහාර හැර වෙනම කිසිවක් දෙයක් ඔවුන්ට තිබුණේ නැහැ. අපි නැවතුනේ නැහැ. අපේ ගුරු විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු එක මිටක්සේ අපි අරගලය දියත් කළා. නොනවති කිසිම බාධාවකට ඉඩ නොදී පාර්ලිමේන්තුව වටකරා, ඒ වගේම පළාත් මට්ටමින් දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වුවා. මෙහි තව දිගුවක් හැටියට පසුගිය වසරවල මාසවල තිබුණු වෙසක් පොසොන් වැටසටහන් ආගමික වශයෙන් සැලකිල්ලට අරගෙන අපි තවත් අදියරක් දියත් කරන්න බලාපොරොත්තු වුණා. ඒ අනුව ලබන 12 වෙනිදා සියලුම කලාප මට්ටමින් දැවැන්ත ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. සෑම කලාප අධ්‍යාපන කාර්යාලයක් අසල තිබෙන ප්‍රධාන නගරයකදී. ඒ නිසා පොසොන් සතිය අවසන් වීමෙන් පසු මේ මාසේ 26 වෙනිදා මේවටත් ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපේ වහාම සියලු ගුරුවරු අසනීමාඩු වාර්තා කරලා කොළඹ පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළ තියෙනවා. මේක ඉතාමත් ප්‍රබල, සියලු ලංකාවේ සියලු දෙනාම සහභාගී වෙන දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්. අසනීප නිර්මාණ අපි වාර්තා කරන්නේ විවිධ පළාත්වලින් අපට යාපනය, අනුරාධපුර, ඒ වගේම දකුණ මේ ප්‍රදේශයෙන් සංනිවේදනය වෙනවා. අපි නිමාඩු ලබාගෙන තමයි එන්නට ඕන. එනිසා අපිට අසනීප නිමාඩු වාර්තා කරන්න ඉඩ දෙන්න කියලා. මේ ගුරුවරුන්ගේ හැඟීම් වලට කන්දීමක් හැටියට, අදහස් වලට සවන් දීමක් හැටියට, ඔවුන්ට ධවේ ලබා දීම හැටියට තමයි අපි අසනීප නිමාඩු වාර්තා කරන්නේ. ඒ නිසා මේ දැවැන්ත උද්ඝෝෂණය අපි ක්‍රියාත්මක කරනවා. හැබැයි ඉන්පසු ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සූදානම් එතනින් පස්සේ ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව ඊට වඩා දැඩි වෙන්නට සිදුවේවි. ඒ දැඩි වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයන් කිසියම් විදිහේ දරුවන්ට අප අගතියකට පත්වනවා නම් එහි වගකීම සම්පූර්ණයෙන්ම මේ පාලකයන් දැරිය යුතු වෙනවා. ඒ නිසා තමයි පසුගියදා අපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිව්වා මේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවේ ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානම්. ඒ සඳහා අවශ්‍ය විවස්ථා සංශෝධනය හදලා තියෙනවා. ඊට අවශ්‍ය මුදල් නැtei කියනවා. ඒ නිසා තමයි ඔහු හම්බ වෙලා අපි කිව්වා මේ මුදල් නැත්නම් අපිට මේ මුදල් දෙන ක්‍රමවේදයක් කියන්න. ඒ අවස්ථාවේදී කිව්වා දින මුදල් රාජ්‍ය අමාත්‍යරයා ඇවිල්ලා කිව්වා අපේ දින කීපයකින් අධ්‍යාපන ඇමතිවරයා සමග සාකච්ඡා කරලා මේකට මුදල් වෙන් කිරීම පිළිබඳව තීරණයක් ගන්නවා කිව්වා. දවස් 2-3කින් නම් ඒ දවස් 2-3 ජීල් ඉවරයි. හැබැයි අපි අඩියක්වත් පස්සට ගන්නෑ. අපේ වෘත්තීය ක්‍රියාමාර්ග ඒ අයුරුන් ක්‍රියාත්මක කරන. ඒත් එක්කලම ඩමි දාලා විවිධ පුජ්‍යලීන් මෙහෙවලා සමාජ මාධ්‍යවල මේ රට මේ රාලලා කියනවා මේ වෘත්තීය සමිති දියවැන වෘත්තීය සමිතිකල් දියවැන වෘත්තීය සමිතිවල හයිය වඳවැන වෘත්තීය සමිතිවල හයිය ඔය රට මේ රාලලාගේ අපේ වෘත්තීය සමිති විනාශ කරන්න ගුරුවරුන්ට මේක නොදී දේශපාලඥයන්ගේ උමනාවන් සිද්ධ කරන ඒ රට මේ රාලලාට අපි කියනවා 26 බලාගමු 12 වෙනිදා බලාගනු මේ රටේ ගුරුවරුන්ගේ ශක්තිය, ධෛර්යය සහ මේ අරගලයේ තියෙන ප්‍රමාණය කුමක්ද කියලා. ඒ නිසා අපි මේ අරගලය කුමන බාධකාවක් කුමන ඩමි දාලා අපි විවිධ දේවල් ප්‍රකාශයට පත් කළත් අපි ගුරුවරු, අපේ ගුරුවරු සියලු දෙනා අධෛර්යමත් වෙන්නේ නැහැ, ධෛර්යමත්ව මේ සටනට පණ පොවනවා. ඒ නිසා ඒ සඳහා සියලුම ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු කියන මේ සමස්ත කණ්ඩායම 12 වෙනිදා
හවස 2:30ට තමන්ගේ කලාප කාර්යාලයේ අසල තියෙන නගරයේදී මේ දවැන්ත උද්ඝෝෂණයට රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වෙන්න. ඊළඟ කාරණේ තමයි අසනීප නිමාඩු වාර්තා කරලා අසනීප සියලුම ගුරු විදුහල්පතිවරු හැකි ප්‍රමාණයකින් තමන්ට හැකි ආකාරයකින් කොළඹ පැවැත්වෙන මේ දවැන්ත උද්ඝෝෂණය සඳහා සහභාගී වෙන්න අපේ ශක්තිය පෙන්නලා මහපාරේ අරගල වලින් අපි දිනාගත්තේ කොටස වගේම ඉතිරි කොටසක් දිනා ගන්නට එක් වෙන්නට ඒ කියන කාරණය පැහැදිලි කරමින් මම නිහඬ වෙනවා. මම සමස්ත ලංකා එක්සත් ගුරු සංගමේ සභාපති අල්ලල පඤ්ඤාසේකර හඳුනි. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විශේෂතාවයේ ඉතිරි කොටස ලබා දීම ලබන වසරේ තමයි කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යවරයා දිගින් දිගටම කියනවා. දැන් විශේෂයෙන්ම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විශේෂතාවයේ ඉතිහාසය අවුරුදු 27යි. ඒ අවුරුදු 27ක් තිබ්බ වැටුප් විශේෂතාවය ඉවත් කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය පත් කරපු කමිටුවකින් තමයි තීරණය කළේ වැටුප් වැඩි කරන්න. ඒ වැටුප් වැඩි කිරීම අමාත්‍ය අනුකමිටුවක් අනුමත කරලා කොටසක් 2022/1 ඉඳන් දුන්නා. දැන් මේ 2024 අවුරුද්ද. එතකොට අපි පැහැදිලිවම ඉල්ලා සිටියේ මේකේ ඉදිරි කොටස් දෙක දෙන්න. දැන් රාජපක්ෂ පවුල විසින් මේ රට බංකොලොත් කරලා රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වෙට පත් කරාට පස්සේ ජීවත් වෙන්න බැරිම තත්ත්වෙක ඉන්නකොටද ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බාර අරගෙන තවදුරටත් පීඩාවට පත් කරගෙන ඉන්නකොට ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. එතන මේ තත්ත්වවල පඩිය වැඩි කරන්න අපේ අපිට નિયમિત වැටුප වැටුප් විශේෂතා ඉවත් කරලා ලබා දෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම. දැන් අපි මේ සම්බන්ධයෙන් පෞගිය සතියේ මුදල් අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය සේමසිංහත් එක්ක ඊළ නිලධාරණ එක්ක කතා කළා. ඔවුන් දිනයක් ප්‍රකාශයටපත් කරන්නේ ඔවුන් සඳහන් කරන්නේ මේ විශේෂතාවය තියෙනක පිළිගන්නවා. නමුත් දෙන්නේ නැහැ. දැන් මේක ගණ්ඩායි අපිට වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ක්‍රියාමාර්ග ගණනාවක් අපි ගත්තා. මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශය ගණන් බල්ලා තිනවා බිලියන 46ක් අවශ්‍යයි කියලා. දැන් මේ බිලියන 46 දෙන්න බැරි. දැන් අපි පැහැදිලියම දන්නවා දිගින් දිගටම ආණ්ඩුව කරන නාස්තිකාර වියදම්, තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කරන වියදම්, විදේශ ගමන්, රට තුල ගමන්, හෙලිකොප්ටරෙන් යාට මෙයාට යාම, මේ සියල්ල බැලුවම මේ ගුරුවරුන්ට මේ බිලියන 46 දෙන්න බැ කියන කතාව මොකද්ද? ඒක නිසා අපිට අවශ්‍යයි මේ වසරේදී. අපි එළමෙන 12 වෙනිදා ලංකාවේ කලාප කාර්යාල 100 කේන්ද්‍ර කරගෙන උද්ඝෝෂණ 100ක් සංවිධානය කරලා තියෙනවා. අපි එකෙන් පෙන්නනවා අපේ අයිය මොකද්ද කියලා. අපි පැහැදිලියම ආණ්ඩුවට දෙන පණිවිඩය තමයි වහම අපේ වැටුප් විශේෂතා ඉවත් කරන්න. අපි මේ ක්‍රියාමාර්ගය අරන් තියන්නේ දෙකෙන් පස්සේ. අපි මේ දක්වා ගත්ත ක්‍රියාමාර්ග සියල්ල ගත්තේ දෙකෙන් පස්සේ. ඇයි ඒ? 1:30 වෙනකම් පාසල් පැවැත්වෙන නිසා. එතකොට අපි තවදුරටත් එළමෙන 12 වෙනිදාත් අපි ආණ්ඩුවට අවස්ථාව දීලා තිනවා මේ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන්න. වහාම විශේෂතා ඉවත් කරන්න කියලා. හැබැයි මේ කටයුත්ත නොවෙනව නම් අපි එළමෙන 26 වෙනිදා අපි අසනීප නිවාඩු වාර්තා කරලා සමස්ත ගුරු විදුහල්පතිලා අපි සහ ගුරු උපදේශකවරු පිරිවෙන් ගුරුවරු අපි කොළඹට ගඳවලා තියෙනවා. ඒ ක්‍රියාමාර්ගෙත් ආණ්ඩුව සමන් දෙන්නේ නැත්නම් ඊට යන ක්‍රියාමාර්ග අපි සැලසුම් කරලා තියෙනවා. අපි පැහැදිලිවම ආණ්ඩුවට කියනවා වහාම මේ වැටුප් විශේෂතා ඉවත් කරන්න කටයුතු කරන්න කියලා. අපි දන්නවා මේ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කරනවලු, අධ්‍යාපනයේ වෙනස් කරනවලු, මේ සියලු දේවල් කතා කරනවා. නමුත් වෙන වෙනසක් නැහැ. පීඩාව එහෙම තියෙනවා. අපි දන්නවා මේ රටේ ලංකාවේ තමයි දකුණු ආසියාවේ අඩුවෙන්ම පඩි ලබන ගුරුවරු ඉන්නේ. ඉතින් දැන් මේ ගුරුවරුන්ගේ தත්ත්වය වෙනස් කරන්න කියලා අපි ඉල්ලන්නේ. ඉතින් මේක පිළිගත් එකක්. අපි දැක්ක පාර්ලිමේන්තුවේදීත් විවිධ ඇමතිවරු මන්ත්‍රීවරු කතා කරා මේ කමිටුව ඇමති අනු කමිටුව බව පිළි අරන් තියෙන මේ කාරණාව. ඉතින් ඔක්කොම පිළිගත්තත් නොදෙනවා නම් අපිට වෙන්නේ ගණ්ඩ. ඒක නිසා අපි පැහැදිලිව තීරණය කරලා තියෙනවා එළමෙන 12 වෙනිදා කලාප කාර්යාල කේන්ද්‍ර කරගෙන මේ උද්ඝෝෂණ සංවිධානය කරන්න. අපි විශේෂයෙන්ම කොළඹ උද්ඝෝෂණේ බොරැල්ලේ, කැලණිය උද්ඝෝෂණේ YMBA ඉස්සර, හෝමාගම උද්ඝෝෂණේ හෝමාගම නගරේ, ඒ වගේම පිළියන්දල උද්ඝෝෂණේ පිළියන්දල නගරේ, ගම්පා උද්ඝෝෂණේ ගම්පා නගරේ, වගේ රට පුරාම අපි උද්ඝෝෂණ සංවිධානය කරලා තියෙන්නේ. එතකොට අපි පැහැදිලිවම රජයට දෙන පණිවිඩේ මේ හරහා තේරුම් ගන්න. අරගෙන අනිවාර්යයෙන්ම අපේ වෘත්තීය ක්‍රියාමාර්ගත් එක්ක තියෙන තවදුරටත් බලපතල වෘත්තීය ක්‍රියාමාර්ග වල යන එක වළක්වන්න නම් ආණ්ඩුව අතේ තමයි වැඩේ තියෙන්නේ. ඒ නිසා අපි කියනවා වහාම මේ ඉල්ලීම් ලබා දෙන්න. ඒ වගේම අපි දන්නවා දැන් මේ උසස් පෙළ ඇගීම් සාමාන්‍ය පෙළ විභාගයේ ඇගීම් ක්‍රියාවලිය පටන් ගත්තා. මේ ඇගීම් ක්‍රියාවලිය පටන් ගන්න පෙරම
ගිය අවුරුද්දේ ඉඳන්ම මේ ඇගයීම් දීමනා වැඩි කරන්න කියලා අපි ඉල්ලුවා. දැන් ආණ්ඩුව දැන් මේවරත් මේ ඇගයීම් දීමනා ගෙවන්නේ මේ පෞගිය ඇගයීම් දීමනාම තමයි ගෙවන්නේ. එතකොට දැන් මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන අමාත්‍යරත් එක්ක සාකච්ඡා කරපු අවස්ථාවේදී විශාල කමිටුවක් පත් කරයි කියලා කිව්වා. කමිටුවක් පත් කරලා කැබිනට් එකටත් දාලා තියෙනවා මෙන්න ඇගයීම් වැඩි කරා කියලා කිව්වා. ගිය අවුරුද්දේ පොරොන්දු වුණා මේ ඇගයීම් ගාස්තු වැඩි කරන්න. නමුත් ඇගයීම් ගාස්තු වැඩි කරලා නැහැ. තවමත් දීමනාව 1450යි. මේක 2000 කරනවාක්වත් දෛනික දීමනාව එක කරලත් නැහැ. ඇගයීම් සඳහා ගාස්තු වැඩි කරලත් නැහැ. දැන් මේ තත්ත්ව තුළ අපි නැවතත් විභාග කොමසාරිස්ලාට දැනුම් දීලා තිනවා වාම් මේක වැඩි කරන්න. අපි ඇත්තටම ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇගයීම් වර්ජනය කරන්න ක්‍රියාමාර්ගයක් නොගත්තේ එකම හේතුව අපි කියනවා මේ විභාගයේ ගිය අවුරුද්දේ පැවැත්වෙන්න ඕනේ විභාගයක්. මේ විභාගයේ ගිය අවුරුද්දේ 2023 පවත්වන්න ඕනේ සාමාන්‍ය පෙළ විභාගය තමයි 2024 අවුරුද්දේ පැවැත්වෙන්නේ. ඒ කියන්නේ ප්‍රමාද වෙච්ච විභාගයක් අර්බුදයේ ඉස්සරහට ගෙන යන්න ඕනේ නැති නිසා තමයි අපි සාකච්ඡා කරලා කිව්වේ ඇගයීම් ගාස්තු වැඩි කරන්න කියලා. දැන් මේක පිළිගත්තම කමිටු දාලා පිළිගත්තම ඇයි මේක නොදී ඉන්නේ? එතකොට දැන් අපිට වෙනවා ක්‍රියාමාර්ග වලට යන අපි තවමත් කියනවා ආණ්ඩු අවස්ථාව තියෙනවා ඇගයීම් අවසන් වීමට පෙර මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයේ පැහැදිලි කරන්න. අපි ඉල්ලීමක් කරලා තිනවා වහම මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට විභාග කොමසාරිස්වරයත් එක්ක බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව කළා මේ සාකච්ඡාව හරහා විසඳුමක් ලබා ගන්න අපි ආණ්ඩුවට කියනවා ඇමතිවරයාට තියෙනවා තැන් තැන්වල කියලා කතා කරන එක නෙමෙයි විසඳුම ලබා දෙන්න. ඒ ඇගයීම් දීමනාව වැඩි කරන්න ඒ අනුව කටයුතු කරන්න කියන කාරණාව අපි අවධාරණය කරලා කියන අපි බලාපොරොත්තු වෙනවා ඒ කටයුතුත් අපි ඉස්සරහට ගන්න. ඒ වගේම අපි එළඹෙන 12 වෙනිදා ඇගයීම් මධ්‍යස්ථානවලත් අපි ක්‍රියාකාරීත්වය අපිට පස්සාරු එකෙන් පස්සේ නවත්තන්න වෙනවා. මොකද මේ උද්ඝෝෂණ නිසා ඉතින් අපි පෙන්වන්නේ ඒ තුළ අපිට තියෙන හැකියාව සහ ශක්තිය ගුරුවරුන්ගේ බලය තේරුම් අරගෙන මේ ප්‍රශ්න විසඳුම් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුව බල කරලා කියනවා. අපි දැක්ක මේ අධ්‍යාපන ඇමතිතුමා කිව්වා මේ පඩි වැඩි කිරීමක් කිසිසේත්ම ලබා දෙන්නේ නැහැ කියලා. ඔබතුමා ඉතින් උද්ඝෝෂණය කරලා වැඩ වර්ජනය කරාට කිසිම පළක් වෙන්නේ නැහැ කියන කතාව තමයි කිව්වේ. පසුගිය 2021ෙත් ඕකම තමයි කිව්වේ. 2021ේ විවිධ කතා කිව්වා. වැටුප් විෂමතාවයේ විසඳන්න බැහැයි කියලා කිව්වා. මේක විසඳුමක් වෙන ප්‍රශ්න ඇති වෙනවා කියලා කිව්වා. ඒ වගේම වැටුප් විෂමතාවෙන් 3-1 කඩලා 9-1 දෙන්න සූදානම් වුණා මුලින්ම. අපි සියල්ල පරාද කරලා උගේ ප්‍රකාශ උගේ ඒ සියල්ල පරාද කරලා අවසානයේදී අපි ගුරුසා විදුහල්පති පිරිවෙන් ගුරු උපදේශකවරුන්ට අපේ වැටුප් විෂමතාවෙන් 3-1 ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඉදත් ඒ වගේම මේ ප්‍රකාශ පරාද කරලා අපි ඉදිරියට ගෙන යන්න සමත් වුණා. ඉතින් ගුරුසා විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කරන්න බැරි නම් ওই සමහර ආණ්ඩුවේ සටකපට වුමනාවන්ට කොහොමද සමහර නිලධාරීන්ගේ වැටුප් දීමනා වැඩි කරන්නේ? ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න ඕනේ ඒ ප්‍රකාශ පිළිගන්න අපි සූදානම් නැහැ. අපි ලෑස්ති මේ අයිතිය දිනා ගන්න තුරු අකණ්ඩව මේ අරගල ඉදිරියට යන්න. තහගෙන හිටියද පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රකාශය. ඔහු පැහැදිලිවම කිව්වා අමාත්‍ය අනු කමිටුව විසින් නිර්දේශ කරන ලද වැටුපෙන් 3-1 දුන්නේ අනිත් 3-2 ලබා දීම සඳහා කටයුතු කරමින් යනවා කිව්වා. මේ අයවැයට මේ අයවැයටත් ඉදිරිපත් කළා. ඊළඟ අයවැයට අයවැයෙන් හෝ සල්ලි අරන් ඉදිරිපත් දෙන බව තමයි අධ්‍යාපන ඇමතිවරයා කිව්වේ. ඇමතිවරයාගේ දේවදත්තේ අර මොහිනී කියනවා පාර්ලිමේන්තුවේ ගුරුවරුන්ට 3-2 මේ වැටුප් වැඩි කරපු නිසා තමයි අනිත් සේවාංගල වැටුප් වැඩි වුණේ කියලා. එයා එක පැත්තෙන් කිඹුල් හඳුළු කඳුළු හලනවා මේ ගුරුවරුන්ට ගැහුවා අරකයි මේකයි කියලා දේශපාලනය ගන්න. අනිත් පැත්තෙන් කියනවා අද ගුරුවරුන්ට වැටුප් වැඩි කරපු නිසායි අනිත් සේවාංගල ගැටලු ඇති වුණේ කියලා. එදා මේ දේශපාලඥයෝ කියන දේ අපි අහන්නේ නැහැ. අපි හරගල කරලා දිනා ගන්නවා. ඒ නිසා තමයි මොහිනීලා දාන්නේ මේ ඩමි දාන්නේ. ඈ ඩමි දාලා අපේ සටන මොනක් කරන්න බෑ මොහිනීලාට. මොහිනීලාගේ පස්සෙන් ඉන්න සට්ටම දාන්නලාට.